ආයුබෝවන් ඔබ සියලු දෙනාට සාදරයෙන් පිළිගන්නවා ICT පන්තිය YouTube channel එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ data encoding technique ගැන. අපි මුලින්ම බලමු මේ data encoding කියන්නේ මොකක්ද කියලා. ආංකිත දත්ත මෙන්ම ප්‍රතිසම දත්ත ඒවා පවතින උපාංගයේ සිට වෙනත් ස්ථානයකට සම්ප්‍රේක්ෂණය කිරීම සඳහා තරංග බවට පත් කළ යුතුයි. මොකද අපි තරංග බවට ඒක පත් කරේ නැත්නම් සම්ප්‍රේක්ෂණ මාධ්‍ය තුලින් ඒක ගමන් කරන්නේ නැහැ. ඉතින් මේ පරිවර්තනය කරන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ encoding කියලා. හරි. ඉතින් මේ data encoding technique ගත්තොත් technique කිහිපයක් තියෙනවා. මම ඒවෙන් අද විස්තර කරනවා මෙන්න මේ technique ටික. එකක් තමයි non return 0 level, අනිත් එක non return 0 inverted, අනිත් එක non return to 0 space. අනිත් එක මැන්චෙස්ටර් ඩිෆරෙන්ෂල් මැන්චෙස්ටර් කියන encoding method පහ තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම ඒකට මේ ප්‍රශ්නය උපයෝගී කරගන්නවා. මෙතන clock එක දීලා තියෙන ඊළඟට මේ date එකක් දීලා තියෙනවා 101 0 0 1 0. මෙන්න මේකට තමයි අපි දැන් encoding කරන විදිය එක එක encoding method වලට මේ කොහොමද encode වෙන්නේ කියන එක කතා කරන්න. මේ තියෙන මුලින්ම ඇඳලා non return 0 level එක. Non return 0 කියන්නේ මොකද්ද? දත්තවල බිඳුවට අදාළ ස්ථානයන්හිදී සංඥාව පහළ වෝල්ටීතාවයකින් තියෙනවා. එකට අදාළ ස්ථානයන්හි සංඥාව වැඩි වෝල්ටීතාවයකින් තියෙනවා. දැන් මේ බලන්න මෙතන එකනේ තියෙන්නේ. එක තියෙන හින්දා මෙතන එක විශාල වෝල්ටීතාවයක් තියෙනවා. ඊළඟට බින්දු ඔන්න අඩු වෝල්ටීතාවයකට ඇවිත් තියෙනවා. ආයක වැඩි වෝල්ටීතාවයකට ආවා. 0 අඩු වෝල්ටීතාවයකට ආවා. Again 0 අඩු වෝල්ටීතාවයකට ආවා. 1 වැඩි වෝල්ටීතාවයකට ආවා. 0 අඩු වෝල්ටීතාවයකට ආවා. ඊට පස්සේ අපි මේ සිග්නල් එක කනෙක්ට් කිරීම තමයි කරලා තියෙන්නේ. හරි. ඔය අපි කතා කරේ non return 0 අවස්ථාව. ඊළඟට අපි කතා කරමු non return 0 inverted කියන අවස්ථාව. මේකෙදි දත්තවල එක තියෙනවා නම් අඩු වෝල්ටීතාවයකින් තමයි පටන් ගන්න තියෙන්නේ අනිත් එකේ අනිත් පැත්ත. හරි. මේකෙදි කරන්නේ එක හම්බ වෙනකොට වෙනස් වෙනවා. ඔන්න දැන් බලන්න එකනේ තියෙන්නේ. එක තියෙන හින්දා ඔන්න දැන් අරකේ අනිත් පැත්ත අඩු වෝල්ටීතාවයකින් පටන් ගත්තා. බින්දුවනේ ඔන්න ඒ විදිහටම ගියා. ඔන්න එක හම්බුණා. එක හම්බුණාම ගමන වෙනස් කරා ඉහළට ගියා. ආයි තියෙන බින්දුව නෝමල් යන විදිහටම යනවා. ආයෙ බින්දුව නෝමල් යන විදිහටම යනවා. ඕන් එක හම්බුණාට පස්සේ ගමන වෙනස් කරලා පාතට ආවා. ඊට පස්සේ බින්දුව නෝමල් ගමන යන විදිහටම යනවා. ඊළඟට අපි කතා කරමු non return 0 space අවස්ථාව. හරි. මේකෙදි සංඥාවේ අපි කියමු එක. එක නම් ඉහළ වෝල්ටීතාවයක් තමයි පෙන්නලා තියෙන්නේ. එක නම් ඉහළ වෝල්ටීතාවයකින් පෙන්නලා පටන් අරන් 0 හම්බ වෙනකොට ගමන වෙනස් වෙනවා. ඕම් බාන එක ඉහළ වෝල්ටීතාවයේ තියෙනවා. බිඳුව හම්බුණා. ගමන වෙනස් වුණා පාතට ආවා. ආයිත් එකනේ තියෙන්නේ. ගමන ඒ විදිහටම යනවා. ඕම් බිඳුව හම්බුණා. බිඳුව හම්බුණා විතරයි ගමන වෙනස් වුණා. ආයි බිඳුව හම්බුණා. ගමන වෙනස් වුණා පාතට ආවා. එක කියන්නේ ගමන එහෙම්මම යනවා. බිඳුව හම්බුණා ගමන වෙනස් වෙලා ඉහළට ආවා. හරි. ඊළඟට මැන්චෙස්ටර්. මැන්චෙස්ටර් එකේදිත් එන්නේ මෙන්න මෙහෙමයි. එක නම් අඩු වෝල්ටීතාවයක්, බිඳුව නම් වැඩි වෝල්ටීතාවයක් කියලා මතක තියාගන්න. දැන් මේක ඉසෙඩ් ඩකුර හැඩයට යන්නේ. ඉසෙඩ් ඩකුර හැඩයට යන්නේ. හරිද? බිඳුව නම් high to low වෙනවා. එක නම් low to high වෙනවා. හරිද? දැන් මේක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ හැම කිව්වට. අපි මෙන්න මේ විදිහට බලමු. ඔන්න අපි කිව්වනේ එක නම් අඩු වෝල්ටීතාවයකින් පටන් ගන්න කියලා. ඔන්න අඩු වෝල්ටීතාවයකින් එක පටන් ගත්තා. හරිද? ඊළඟට මැදදී තමයි මේකේ ගමන වෙනස් කරන්නේ. දැන් එක නම් මං කිව්ව low to high යනවා කියලා. ඔන්න low ඉඳලා high ගියා. ආයි තිසර ඩකුර හැඩයට ඔන්න එක හදාගත්තා. ඊට පස්සේ බිඳුව නම් මං කිව්වනේ වැඩි අගයකින් පටන් ගන්න කියලා. ඕම් වැඩි අගයකින් පටන් ගත්තා. මැදදී ගමන වෙනස් කරා. ඉතින් ඩකුර හැඩයට පාතට ආවා. මැදදී ගමන වෙනස් කරේ කොහොමද? high to low. බිඳුව නම් high to low. ඊළඟට ඔන්න එක low to high යනවා. low to high යන්නේ එක නම් අපි කියනවා අඩු වෝල්ටීතාවයකින් පටන් ගත්තා. ඔන්න low to high ගියා.
ඊට පස්සේ අපි සෙට් අකුර හැඩයට කම්ප්ලීට් කරා ඊළඟට බිංදුව වෙනවා බිංදුව නම් මොකද වෙන්නේ බිංදුව නම් වැඩි වෝල්ටීතාවයකින් පටන් ගත්ත ඔන්න උඩ තියෙනවා හයි ට ලෝ වෙනවා ඒ කියන්නේ පාතට එනවා සෙට් අකුර හැඩයට කම්ප්ලීට් කරා ඊට පස්සේ ආයේ හම්බ වෙන්නේ අපිට බිංදුව බිංදුව හම්බ වෙනවා නම් අපි මොකද කරන්නේ බිංදුව නම් අපි හැම වෙලේම කිව්වා High to low. එහෙනම් බිඳුව නම් ඉහළ ස්ථානයකින් පටන් ගන්න. ඔන්න ඉහළ ස්ථානයකින් පටන් අරන් මැදදි ගමන වෙනස් කළා පාතට ආවා ඉසෙඩ අකුර හැඩයට කම්ප්ලීට් කරා. දැන් ඉතින් අර මෙතන මේ ටිකයි යා කරනවා. හරි. ආයක හම්බ වෙන්නේ අඩු වෝල්ටීතාවයකින් පටන් ගත්ත එකේදී low to high ගියා. ඊට පස්සේ ඉසෙඩ අකුර හැඩයට මේ ගමන කම්ප්ලීට් කරා. ඊළඟට ආයෙත් බිඳුව හම්බ වෙනවා. බිඳුව හම්බ වෙනවා කියන්නේ මොකද්ද? ආයෙත් මේක බිඳුව නම් ඉහළ වෝල්ටීතාවයෙන් පටන් ගත්තා මැදදි තමයි ගමන වෙනස් කරන්නේ මැදදි හයි ටු ලෝ ආවා ඊට පස්සේ සෙට් අකුර හැඩයට ගමන කම්ප්ලීට් කරා හරි දැන් ඔය අපි කතා කරේ මැන්චෙස්ටර් කියන එන්කෝඩින් මෙතඩ් එක ඊළඟට අපි කතා කරන්නේ ඩිෆරෙන්ෂල් මැන්චෙස්ටර් කියන එක හරි දැන් මේකෙදි මං එක නම් ඉහළ වෝල්ටීතාවයකින් පටන් අරන් තියන්නේ එක නම් මේ බානේ ඉසෙට් අකුර හැඩයට යන්නේ හරිද මේකෙදි හයි ටු ලෝ ලෝ ටු හයි කියලා නෑ පැත්ත මාරු වෙන්න පුළුවන්. දැන් මේ බලන්න මේ මෙතන එකේදි තියෙන විදිහ නෙවෙයි මෙතන එකේදි තියෙන්නේ. මෙතන එකේදි තියෙන විදිහ නෙවෙයි මෙතන එකේදි තියෙන්නේ. ඒක පැත්ත මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. හරි. මම දැන් මෙතන එක හින්දා උඩින්ම පටන් ගත්තා ඉසෙඩ අකුර හැඩයට ආවා. හරි. බිඳුව හම්බ වෙනවා කියන්නේ හරිද? ගමන උඩට ගිහිල්ලා මැදදි පාතට එනවා හිටපු තැනට මේනවා. ආයිති සෙඩ අකුර හැඩයට එක දුන්නා ඊළඟට ඔන්න ගමන පාතට යනවා ඉහළ නම් ඉන්නේ පාතට එනවා පාත නම් ඉන්නේ ඉහළට යනවා ඔන්න දැන් ඉහළ ඉන්නේ ඕම් පාතට ආවා ගමන වෙනස් කරා මැදදී හිටපු තැනටම ආවා ඊළඟට ආයිත් ඉහළනේ ඉන්නේ ඕම් පාතට එනවා මැදදි ගමන වෙනස් කරනවා ආයේ ඉහළට යනවා හිටපු තැනටම ආවා ඔන්න ඉසෙඩ අකුර හැඩයට ඊළඟ එක ආයිත් බිඳුව බිඳුව නම් මොකද වෙන්නේ බිඳුව නම් තමයි අපි අර උඩට ගිහිල්ලා බිඳුව නම් දැන් මෙයා පාතනේ ඉන්නේ පාතේ ඉන්න කෙනා උඩට යනවා උඩට ගිහිල්ලා මැදදි ගමන වෙනස් කළා පාතට ඇවිල්ලා හිටපු තැනටම එනවා ඕක තමයි අපි දැන් කතා කරේ ඩිෆරෙන්ෂල් මැන්චෙස්ටර් කියන එන්කෝඩින් මෙතඩ් එක ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරේ මේ encoding types ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා අවංකවම ඔයාගේ හිතට දැනෙනවා නම් comment කරන්න, like කරන්න, තවත් යාළුවෙට බලන්න, share කරන්න. ඒ වගේම තාමත් ඔයාලා මගේ ICT පන්තියේ YouTube channel එක subscribe කරලා නැත්තම් දැම්ම ගිහින් ICT පන්තියේ YouTube channel එක subscribe කරලා ඒ ඉස්සරහ තියෙන notification bell ලයිකන් එක ප්‍රෙස් කරලා ඕල් කියන කමාන්ඩ් එක ලබා දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි නැවතත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. රැඳිලා සිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.